අයහපත් කාලගුණයේ හේතුවෙන් බදුල්ල, කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, කෑගල්ල, මාතර, පුත්තලම හා යාපනය යන දිස්ත්‍රික්කවලට වැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. පවුල් 9419කට අයත් පුද්ගලින් 35357 දෙනෙකු ඊයේ වන විට පීඩාවට පත්ව සිටි බව ආපදා කළමනාකරණ නිලධාරීන් සඳහන් කළා. පුද්ගලින් 3 දෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස 176කට අර්ධ වශයෙන් හානි සිදුව තිබෙනවා. සුරක්ෂිත මධ්‍යස්ථාන 12ක්ද ආරම්භ කර ඇති අතර පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මකයි. නිරිත දිග මෝසම සක්‍රිය වී තිබීම හේතුවෙන් තවදුරටත් තද වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ඊයේ දිනේ මිලිමීටර 107ක වැඩිම වර්ෂාපතනය වාර්තා වී තිබුණේ පාලින්ද නුවරින්. දිවයිනේ අද දිනේත් කාලගුණික තත්ත්වයේ ගත්තම පෙර පරිදිම නිතිදි කොටසේ වර්ෂාපතනයේ තවදුරටත් පවතිනවා. මේ අනුව බස්නාහිර, සබරගමු, දකුණු, ඊට අමතරව මධ්‍යම සහ වයඹවගේ පළාත්වල කඩින් කඩ වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. හැබැයි දිවයිනේ සෙසු පළාත් ගත්තොත් උතුරු උතුරු මැද වගේ පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. අනෙකුත් පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවක් තමයි තියෙන්නේ. බස්නාහිර, සබරගමු, ඊට අමතරව නුවර, නුවරඑළිය, ගාල්ල, මාතර වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව කල්පිටියේ ඉඳන් ගාල්ල හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත් තීරවල සාමාන්‍යයෙන් කඩින් කඩ වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව එම මුහුත් සීමාව රළු වීමේ හැකියාවක් තියෙනවා. මේ අතර දිස්ත්‍රික්ක 9කට නායෑම් අවදානම් නිවේදනද නිකුත් කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ මුලසිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, රත්නම දිස්ත්‍රික්කයේ කිරියැල්ල, ඇලපාත, කලවාන, ඇහැලියගොඩ, අයගම, කුරුවිට සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අධිර දෙක යටතේ අවධානය සිටින යන නිවේදනය නිකුත් කර ලැබුව අතර බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, බදුල්ල, හප්තලේ, හාලියැල සහ ඇල්ලැන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, ගාල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ ඇල්පිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, වලල්ලාවිට, හොරණ, අගලවත්ත, දොඩංගොඩ සහ ඉංගිරියන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත, උඩුනුවර, පස්බාය කෝරළේ, නුවර කඩවත්සතර සහ ගඟවට කෝරළේ, උඩුදුම්මර, යටිනුවර සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, දෙහිඔවිට, යටියන්තොට, මුලත් කොහපිටිය, කෑගල්ල, දරණියගල, මාවනැල්ල, වරකපොල සහ රුවන්වැලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කුරුණෑග දිස්ත්‍රික්කයේ අලව්ව, පොල්ගහවෙල සහ නාරම්මලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, රත්නම දිස්ත්‍රික්කයේ බලංගොඩ, ඉඹුල්පේ, පැල්මඩුල්ල, ඕපනායක, කහවත්ත සහ නිවිතිකලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අධිර එක යටතේ විමසිලිමත් භාවිත සිටින නිවේදනය නිකුත් කර ලැබුව අතර මෙම නිවේදන අද පසුර 4 දක්වා ක්‍රියාත්මකයි. ආපදා තත්ත්වයන් පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පැය 24 පුරා දැඩි අවධානයෙන් පසුවනවා. සියලු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක ඕනෑම අවස්ථාවකට මුහුණ දීම සඳහා සූදානම්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ. නිරන්තරයෙන් සිදු කරනු ලබන අවවාදාත්මක නිවේදනයන් කෙරෙහි දැඩි අවධානයෙන් විමසිල්ලෙන් සිටින ලෙස ඉල්ලා සිටිනවා. ඉතින් මේ සඳහා ෆස්ට් රෙස්පොන්ඩර්ස්ලා හැටියට සියලුම අත්‍යවශ්‍ය සේවාවන්, ත්‍රිවිධ හමුදාවන් වල හොයා ගැනීම සහ මුදවා ගැනීම කණ්ඩායම්, ඒවා සියලුම පාර්ශ්වයන් අතර මනා සම්බන්ධීකරණයේ අදාළ උපදෙස්, අදාළ ස්ථානගත කිරීම, විශේෂයෙන්ම යුද හමුදාවේ මේ වෙන විටත් ඒ අවධානම් සහගත ස්ථානයන් වල දැන්ටම ස්ථාපිත වෙලා තියෙන අදාළ අවශ්‍ය කරන උපකරණ මෙවලම් ලබාගෙන ඒ ස්ථානයන් වල ස්ථානගත වෙලා තියෙනවා. මොනවා හරි ඔබට යම් කිසි මේ සඳහා අපහසුතාවයක් තිබේ නම්, යම් කිසි අවධානයට ලක් වෙලා තියෙනම් අපේ 117 දුරකථනයට දැනුම් දෙන්න පුළුවන්. ඒ දැනුම් දීම තුළින් අපිට ඉදුරාම මැදිහත් වීම තුළින් එය කළමනාකරණය කරන ආපදාව අවම කර ගැනීමට ඇති හැකියාව තිබෙනවා. කඩුපිටි ඔය හා හැමිල්ටන් ඇල පිටාර ගැලීමෙන් පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යට වී තිබෙනවා. මහවැව ලුණුඔය පාලම ජලයෙන් යටවීමත් සමග ගමනාගමනයට දැඩි බාධා එල්ල වුණා. ප්‍රදේශයේ පාසල්ද වසා දැමීමටයි අධ්‍යාපන බලධාරීන් පියවරගෙන ඇත්තේ.